හෙලෝ යාළුවනේ කොහමද යාළට අපගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා මෙම වීඩියෝව අවසානයේදී රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා අද කතා කරන්න යන්නේ දුටු ගැමුණු රජතුමා ගැන දුටු ගැමුණු රජතුමා කිව්වම ඔයාලා ගොඩක් කරුණු දන්නවත් ඇති ඉතින් අපි වීඩියෝ එකට යමු ගාමිණී කුමරු දකුණු ලංකාවේ රාජකීය පවුලක උපත ලැබුණා ඔහුගේ දෙමාපියන් නොයේ කාවන්තිස්ස සහ විහාර මහදේවියයි සහෝදරයා සද්ධාතිස්ස කුමරුයි කුඩා කල සිට සිය පියාණන් විසින් දම්මිලයන් සමග සටන් නොකරන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් ඔහු ප්‍රතික්ෂේප කළා එසේ ප්‍රතික්ෂේප කර ගාමිණී කුමරු සිය කාමරයට ගොස් නිදාගත්තලු මව විහාර මහදේවිය තම පුතුගේ කාමරයට පැමිණ ඔහු විශාල ඇඳක නිදාගෙන සිටින්නේ මන්දැයි විමසුවලු එවිට ගාමිණී කුමරු ප්‍රකාශ කළේ එක් පැත්තක ගොළු සාගරයක් ඇති අතර අනෙක් පැත්තෙන් ගඟෙන් එපිට දමිලයන් නැත මම කොහොමද සුවපහසු නිින්දක් ගන්නේ යනුවෙනි කාවන්තිස්ස රජු මෙම ප්‍රකාශයන් අසා නියඬව ඉඳලා ගාමිණී කුමරුට එළාර රජු සමග යුද්ධ කිරීමට කාලය පැමිණ තිබේ යන හැඟීම ඇති වුණාලු ගාමිණී කුමරු තුන් වතාවක් රජුගෙන් විමසූ අතර තුන් වතාවම රජුගේ ප්‍රතික්ෂේප කරලා එම නිසා ගාමිණී කුමරු කලකිරීමට පත් වූ අතර ගැහැණු ඇඳුම් තම පියා වෙත යවලා තියෙනවලු මේන් කෝපයට පත් රජු නිසා ගාමිණී කුමරු මලයා රටට ඒ කියන්නේ කඳුකරයට පලාගෙන ගොස් තියෙනවා මෙම සිද්ධියෙන් පසු මිනිසුන් නොහුව හැඳින්නුවේ දන්ත ගාමිණී හෝ කෝෂාවිෂ්ඨ ගාමිණී යනුවෙන් පසුව එම නම දුටු ගැමුණු ලෙස සරල කරලා තියෙනවා මේ අවස්ථාවේදී ගාමිණී කුමරු සහ සද්ධාතිස්ස කුමරු අතර සටනක් ඇති විය හැකි බව රජුට හැඟිලා රජු යෝජයන් දස දෙනෙක් කැඳවා සහෝදරයන් දෙදෙනා අතර යුද්ධයකදී ඔවුන්ට මධ්‍යස්ථව සිටින බවට පොරොන්දු වන ලෙස ඉල්ලා සිටියලු යෝධයන් දස දෙනා කුමාරකවරුන් දස දෙදෙනා අතර ඇතිවන ඕනෑම සටනකදී මධ්‍යස්ථව සිටින බවට පොරොන්දු වූහලු ඓතිහාසික මූලාශ්‍රමගෙන් විස්තරාත්මක ලෙස හුවා දක්වන පරිදි දුටුගැමුණු රජතුමා මෙරට දේශපාලන බලය සංවිධානය කිරීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කළ පාලකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් එතුමාගේ කාලය වෙන විට ශීක්‍රයෙන් දියුණු වෙමින් තිබූ ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු නිසා සරු ආදායමක් උපතවා ගැනීමට අනුරාධපුරයේ බලය හිමි කරගෙන සිටි එළාර නම් පාලකයාගේ අනසකින් එය මුදවාගෙන රට එක්සේසත් කිරීමේ අවශ්‍යතාවයක් වටහා ගැනීමට එතුමාට සමත් වෙලා තියෙනවා මෙරට ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයකට නායකත්වය දෙන ලද්දේ එතුමා විසින් දුටුගැමුණු රජතුමා විසින් එළාර රජුට එරෙහිව කරන සටන හුදෙක්ම තමාගේ පෞද්ගලික රජ සැප පිණිස නොව එය සම්බුද්ධ ශාසනයේ යහපත උදෙසා සිදු කරන්නක් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පාලකයා රට වෙනුවෙන් පොදු අරමුණක් මුල් කරගෙන දේශපාලන ක්‍රියාවලියට එළඹුණු ආකාරය පෙන්වා දෙනවා එළාර රජු හා සටනෙන් පසුව පරාජයට පත් ප්‍රතිමල්ලවයාගේ සොහොනට නිසි ගෞරවාචාර දැක්වීමට අණ කිරීමද සුවිශේෂයි අවසානයේ රටේ මහරජු ලෙස අභිෂේක ලැබූ එතුමාට මහත් බලයක් හිමි වුණා තමා කෙතරම් බල සම්පන්න වූද පාලකයා ලෙස තමාගේ වගකීම රටේ ජනතාවගේ සුභසිද්ධිය සැලසීම වටහාගත් එතුමා ජනතාව කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළා රුවන්වැලි මහාසෑය සතර දොරටුවෙන් දන්සැල් පැවැත්වීමත් ස්තූපින්දි කිරීමට සහභාගී වන සියලු දෙනාට වැටුප් ගෙවීමට නියම කිරීමත් ඊට නිදසුණා රජතුමා මෙරට දේශපාලන බලය වඩාත් ශක්තිමත් පදනමක සංවිධානය කිරීමට මුල් වී කටයුතු කිරීම එතුමාගේ ක්‍රියාකලාපෙන් ඉස්මතු වී පෙනෙන තවත් විශේෂ ලක්ෂණයක් රුවන්වැලි මහාසෑය සාදා නිම කිරීම පෙර තුර රජු රෝගාතුර වී තිබෙනවා නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වූ දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි මෙය දැනගත් රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩනගමින් සිටි දාගැබ සුදුර දිවරින් වටකර වැඩ නිම කරා අලංකාර රුවන්වැලි සෑයේ දාගැබසේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලද්දේ
සත්‍යවාශයේ මේ තබා නිර්මාණය කරන දරුවන් ලෙස දාගැබේ සිටු රජු කිරිපැහැෙන් බැබෙන දාගැබ දෙස බලාගෙන මිය ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා දුටු කැමුණු රජතුමා රට එක්සේසත් කළ රජතුමා ලෙස සැලකනවා ඉතින් යාළුවනේ මෙවැනි වැදගත් වීඩියෝ නරඹන්න අපගේ නාලිකාව සමඟ දිගටම රැඳී සිටින්න නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු සබ්ස්ක්‍රයිබ් කරන්න